ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය දේශීය කර්මාන්ත වලට ආයෝජනය කරන්න රට ගොඩගන්න එක්වන්න ජනපති ව්‍යවසායකින්ගෙන් ඉල්ලයි දවසින් දවස ආර්ථිකය බිඳ දමන ඩොලර් හිඟය ආණ්ඩුව ගේමක් නෙවෙයි කියන ජේසී සහ හොරු හිරේ දාන්න හදන ෆොන්සේකා සහ අශෝක් දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්නෙක් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කර තිබෙනවා වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යවසායකයින්ට හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨ රසක් නියෝජනය කරන මහපරිමාණ ව්‍යවසායකින් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට එක්ව තිබෙනවා ඒ ජනාධිපති කාර්යාලයේදී දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩ ගැනීමට එක්වන ලෙසටයි මෙහිදී ජනාධිපතිවරයා ව්‍යවසායකින්ට ඇරයුම් කර තිබෙන්නේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා විදේශ විනිමය උත්පාදනය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය විදේශ රැකියා ප්‍රවර්ධනය ආයෝජන දිර්ගැන්වීම අපනයන ඉහළ නැංවීම පුනර්ජනනීය බලශක්ති කෘෂිකර්ම නිෂ්පාදන පොහොර ප්‍රමාණවත්ව සැපීම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇතුළු ශ්‍රේෂ්ඨ රසක් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා පුනර්ජනනීය බලශක්තිය හරිත කර්මාන්තය තාක්ෂණ උද්‍යාන හරිතාගාර ඇතුළු ශ්‍රේෂ්ඨ රසක මහා පරිමාණ ආයෝජනයෙන් විදේශ විනිමය පාලනය කිරීමේ මහඟු අවස්ථාවක් උදාවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දේශීය ව්‍යවසායකින් රට ගොඩනැගීමට ලබා දෙන සහාය අගේ කළ ජනාධිපතිවරයා ලෝක වසංගත තත්වයකට මුහුණ දෙමින් ආර්ථිකයේ ගොඩනැගීමට රජය උත්සාහ දරන අවස්ථාවේ ඇතමුන් සිය පටු අරමුණු වෙනුවෙන් ගෙන යන වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව පවතින බව ප්‍රකාශ කළා මෙහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් වෙළඳපොළ තුල නැති බව පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා ඖෂධ මිල හැර භාණ්ඩ රසක මිල පාලනය ඉවත් කිරීමට ගත් තීරණයෙන් අයිතු ප්‍රයෝජන නොගන්නා ලෙසට ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියා අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වුවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් විමාට් කබ්‍රාල් මහතා මෙහිදී ප්‍රකාශ කළා රටේ ආර්ථිකය ගැන ගෙන යන අසත්‍ය ප්‍රචාර මගින් විදෙස් ආයෝජන අවස්ථා රටට අහිමිවන බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා සියලු විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත් ණය නොවන ආයෝජන රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළා කොරෝනා පශ්චාත් සමයේ සංචාරක ශේෂ්ත්‍රයේ විශාල පිබිදීමක් රට තුළ දක්නට ලැබෙන බවත් එහි ප්‍රවර්ධනය සඳහා සංචාරකින්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ව්‍යවසායකින් සඳහන් කළා අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගත වීම සම්පූර්ණයෙන් නතර කර රට තුල එම අධ්‍යාපන අවස්ථා උදා කර දීමට අවශ්‍ය යාන්ත්‍රණය සකසන ලෙසයි ව්‍යවසායකින් මෙහිදී ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකදී වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට තම පක්ෂයට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා ඒ මාවතගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මවතකම ආසනයේ සමග ජනබලවේග රණවිරු බලකාය පිහිටුවීම සහ ජනහමුව ඊයේ දින පැවැත්ුණා පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජනහමුවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ අශෝක් අබේසිංහ යන මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු සමග ජනබලවේග ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා අද ලෝකයේ හැම රටකම මේ කොරෝනා මාවා නමුත් අපිට තියෙන ප්‍රශ්නේ රටවල් වලට තියෙනවා අපි වැඩි ඈතක යන්න ඕනේ අල්ලපු රට ඉන්දියාව බංග්ලාදේශය පකිස්තානය අපිට වැඩි පල්ලෙහැන් ජීවන තත්ත්වයේ ගත කරන රටවල් නමුත් අද මොකද වෙලා තියෙන්නේ අපිට සිද්ධ වෙලා තියෙනවා අද මේ හැම රටකටම අතපාන කොහොම අපේ අභිමානේ අද අපේ ඇමතිවරු ඊයේ පෙරේද අපි දැක්ක ලැජ්ජයි අපේ රටට නැවෙන් තමයි හැමදාම දෙල්ලෙන්නේ දවල් ගියක් ආවත් ඒකත් ණයට ඒකට වැඳලා ලැජ්ජා වෙන්න ඕනි එක පැත්තකින් යනකොට සෙඩ් එකේ ඉන්න ඉන්ධන පොලිම එයා පැත්තේ ගෑස් පොලිම මෙයා පැත්තේ කිරිපිටි පොලිම මේ වගේ කාලකන්ණි යුගයක් ඇති කරලා තියෙනවා මේ ගෝඨාභයගේ රාජපක්ෂගේ ආණ්ඩුව අපිට කච්චක් නෙමෙයි තියෙන ඕන ඡන්දයක් අපි විශේෂ ජයග්‍රහණයක් මේ අපි ජයග්‍රහණය කරනවා කියලා මතක් කරවි දැන් සර් ෆේල් එක විතර නෙමෙයි මුළු ආණ්ඩුවම ෆේල් ක්‍රිස්තියානි ජනතාවගේ 90% ඡන්ද දෙයිද මේ අවුරුදු පහේදී ඒක හොයන්නේ නැහැ මහමලකරු මොකද ඒගොල්ලෝ දන්නවා කවුද මහමලකරු වගේ වැඩිදුර කතා කිව්වොත් කටින් මොනවා හරි කිව්වොත් මං ඉවරයි ඒකෙන් දෙයකට වැඩි කියන්නේ නැහැ ඒකෙන් මේක හොයන්නේ අපේ ආණ්ඩුවගේ දෙවෙනි ප්‍රශ්න තමයි පොර ප්‍රශ්නේ ආවේ කොහමද මම නිකන් දෙනවා කියලා බෙරියන් දීලා කිව්වා දැන් දෙනවද රුපියල් 20000 ඉනසාරි කපුවා එකපාරට අපේ වක්ගඩ දෙක යන අමාරුවක් ඇවිල්ලා මේ වක්ගඩ නරකනවලු හත් කාපුවා එහෙනම් අපි ඔක්කොගේ වක්ගඩ දෙක වැඩිලා තියෙන බැමෙහකට සජිත් ජනාධිපති වෙලා මෙතුමා ආරක්ෂක ඇමති පොලිසිය බාරන කොහොම හිටියේද අපි කිය
තියෙනවා මෙතුමා හරහා ඔය හොරගම් කරන හැම එකම අල්ලනවා අල්ලනවා විතර නෙමෙයි මේ රටේ හොරගම් කරන තල්ලි සියල්ලම රටට අරන් දෙනවා මේ රට දියුණු කරන්න නම් මේ රටේ දූෂණය නවතින්න ඕනේ අවභාවිතය නවතින්න ඕනේ විගණනේ හරියට සිද්ධ වෙන්න ඕනේ විවිධ භාවය හරියට තියෙන්න ඕනේ හොරුන්ට දඬුවම් කරන්න ඕනේ අපේ රජයක් ආවම අපි අනිවාර්යෙන් දඬුවම් කරනවා අපේ කෙනෙක් අය හොරගම් කරලා වුණත් දඬුවම් කරනවා දැන් මේ හොරගම් කරන දේශපාලනයෙන් මේ චර්යාවෙන් ඕගොල්ලන්ට ලාභයක් වෙන්නේ නැහැ නේ ටික දෙනෙක් නේ හැදෙන්නේ එවනම් මේක නැවතුවා කියලා ජනතාවට පාඩුවක් නැහැ මොන ප්‍රබලයාට හරි මොකාට වුණත් එක හැන්දේ බෙදන්න ඕනේ අපි අනිවාර්යෙන් ඒක කරනවා හොරගම් කරලා වැරදි කරලා නීති විරෝධීව අපි ගාටාට අපි බේරගන්නේ රටට අවශ්‍ය ඉන්ධන ලැබෙන්නේ එදා වේලට වර්ස් ක්‍රමයටයි ඉන්ධන නැවක් එනකන් කට ඇරගෙන මුහුද දෙස බලාගෙන ඉන්න වෙලා ඉන්ධන සැපයුම අඩාල නිසා විදුලි බලාගාර අරිනවා වහනවා හරියට සැලුම් දොර වගේ විදුලිය කපන්නේ නැහැ කියනවා ආයේ කපනවා කියනවා භාණ්ඩ මිල අහස උසට යනවා තාමත් කිරිපිටි සිමෙන්ති හිඟයි අලුතින් නැති වෙලා තියෙන ප්‍රශ්නය ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම මේ සෑම ගැටලුවක්ම පිටුපස ඇත්තේ හුදෙක්ම කොරෝනා වසංගතයමද එහෙම නැත්නම් ඇත්තටම ඩොලර් හිඟයද මේ විදිහට ගියොත් රට බන්කොලොත් වේවිද ඇත්තටම සියලු ප්‍රශ්න කොවිඩ් වසංගතයට බැර කිරීම යුක්ති සහගත නැති බව කිව යුතුයි. අප කොවිඩ් වලට පෙරත් අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයනයට වියදම් කළ රටක්. 2021 වර්ෂයේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12,502යි. නමුත් 2021 වර්ෂයේ මුළු ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 20,637ක්. මේ වාහන ආනයනත් නැතිව. එනිසා විශාල වෙළඳ හිඟයක් පවතිනවා. කොවිඩ් සමග සංචාරක ආදායම බිඳ වැටුණා. සමහර අපනයන ආදායම් අඩු වුණා. විදේශ රැකී අවස්ථා අඩු වුණා. විදේශගතව සිටි සමහරුන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුණා. ලෝකයේ පුරා ඉන්ධන මිල ඉහළ යන්න පටන් ගත්තා. ආනයනික භාණ්ඩවල මිලත් ඒ සමගම ඉහළ ගියා. කාබනික පොහොර වැනි ව්‍යාපෘති නිසා දේශීය නිෂ්පාදන පහත වැටුණා. ගෙවන්න තියෙන ණය සහ පොලි එලෙසම ගෙවන්න සිදුව තිබෙනවා. මේ සියල්ල ඩොලර් හිඟයට ප්‍රබල ලෙස බලපා ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඩොලර් වලට අමතරව රජයට මුදල් නැහැ. ඒ කියන්නේ රුපියල් අඩුයි. රජයට ආදායම් ලැබෙන ප්‍රධාන ක්‍රමය බදු. කොවිඩ් වලට පෙර සිටම වැඩ් බද්ද 15% සිට 8% දක්වා අඩු කළා. ඒ නිසා රජයට රුපියල් බිලියන 500ක පමණ දේශීයව රුපියල් වලින් ලැබුණ බද්ද නතර වුණා. ඇත්තටම බදු සහනේ ජනතාව ළඟට ගිහිනුත් නැහැ. අඩු වෙච්ච කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් නැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. අන්තිමට අලුත් බද්දකුත් ආවා. 25%ක අධිභාරය. රුපියල් මිලියන 2000කට වැඩි ආදායම් ලබන ආයතන වලින් එකතු කරගන්නගත්තු තීරණය තාම ආందోళනාත්මකයි. එසේම මහ බැංකුවේ සයමාසික පෙරදැක්මේ විදේශ විනිමය ප්‍රේෂණ බලාපොරොත්තුව 50%යි ඇත්තටම සාර්ථක වුණේ. බලාපොරොත්තු වන ප්‍රමාණය තමයි ඇමරිකානු ඩොලර් මිලියන 600ක්. නමුත් ඇත්තටම මේකෙන් අඩක්වත් රටට ලැබුණේ නැහැ. එසේම විදේශ ප්‍රේෂණ සඳහා රජය $1 රුපියල් 10ක් වැඩිපුර ගෙවන බව කිව්වා. නමුත් විදේශ රටවල සේවය කරන අය තාමත් රටට විදේශ ප්‍රේෂණ එවන බවක් නම් පේන්නේ නැහැ. 2020 වර්ෂයේදී විනිමය ප්‍රේෂණ ලැබීම ඇමරිකානු ඩොලර් මිලියන 7104ක් වුණා. නමුත් 2021 වර්ෂයේදී ලැබුණේ ඩොලර් මිලියන 5491ක් පමණයි. මේ සියල්ල මැද දැන් ඇත්තේ තව තවත් ණයට ගැනීම පමණක් බවයි බැලූ බැල්මට කඩිනම් විසඳුම් ලෙස පේන්න තියෙන්නේ. කෙසේ හෝ ඩොලර් සොයාගත යුතුමයි. විශේෂයෙන් ඉන්ධන ඖෂධ අනිවාර්යයෙන්ම ආනයනය කළ යුතුව තිබෙනවා. කෙසේ හෝ සංචාරක කර්මාන්තය ගොඩදාගත යුතුයි. අපේ රටට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණය වැඩි කරගත යුතුයි. සාධාරණ ලෙස බදු අය කරගත යුතුද වනවා. ජනතාවගේ රැකියාද සුරක්ෂිත කරගත යුතුයි. ඇත්තටම රැවුලත් දෙකම බේර ගැනීමට නම් වැදගත්ම දේ ජනතාවට ඇත්ත කිව යුතුයි. ජනතාව ඇත්ත දැනගත යුතුයි. ජනතාවට බොරු කීම හෝ ජනතාවට ප්‍රශ්නයක් ගැටලුවක් නැති බව අපේ සෑම රජයන්ම දිගින් දිගටම හැමදාම කියන බොරුව. දැනට බඩු මිල, ඉන්ධන මිල, ඉන්ධන හිඟය, විදුලි කප්පාදු ආදී එකී නොකී මේ සියලු දේම ජනතාවට දැනෙන බව, ජනතාවගෙන් සංගවන්න බැරි දේවල් බව ඇත්තටම මේ සියලුම බලධාරීන් මතක තබා ගත යුතුව තිබෙනවා. ජාතික විද්‍යා පදනම මුල් කරගත් විරිස්ගත ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ජාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුවා.
ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී. ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා වූ ජාතික විද්‍යා පදනම මුල් කරගත් විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ ජාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වුණා. විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ශිස්ත්‍රේ ජාත්‍යන්තර සම්බන්දතා ජාතික සංවර්ධනයට දායක කර ගැනීම උදෙසා ජාතික විද්‍යා පදනම මගින් මෙම නවමු මම්පෙත හඳුන්වා දී තිබෙනවා. ලෝපුරා සිටින ශ්‍රී ලාංකිකයින් 950කට අධික පිරිසක් මෙම ජාලයට දැනට සම්බන්ධ වී සිටිනවා. මෙරට සංවර්ධනයට දායක වීම සඳහා උනන්දුවක් දක්වන ශාස්ත්‍රීය පර්යේෂණ සහ සංවර්ධන ආයතන මෙන්ම කර්මාන්තංශයේ ඉහළ තනතුරු දරන විදේශගත ශ්‍රී ලාංකික කීර්තිමත් විද්‍යාචීන් හා වෘත්තිකයින් සඳහා විශ්වසනීය ප්‍රායෝගික යාන්ත්‍රණයක අවශ්‍යතාවය ඉටු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ජාතික විද්‍යා පදනම සහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගමය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමද අද දින සිදු වුණා. මෙම උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමරිකාවේ සිට විද්‍යාජ්‍යෝති ආචාර්ය බන්දුල විජය මහතා, කැනඩාවේ සිට මහාචාර්ය ඩිලන්ත ප්‍රනන්දු මහතා, ජපානයේ සිට මහාචාර්ය මොන්ටි කාසිම් මහතා සහ ස්විට්සර්ලන්තයේ සිට මහාචාර්ය ශාන්ති මෙන්ඩිස් මෙන්ම එක්සත් රාජධානියේ සිට මහාචාර්ය ඩිලන්ති අමරතුංග, ඔස්ට්‍රේලියාවේ සිට මහාචාර්ය සමන් හල්ගමුග යන මහත්ම මහත්මයින් එක්වීම විශේෂත්වයක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න යන මහතුරුන් ඇතුළු විද්‍යා පදනමේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආර්ථික සංවර්ධනයට වැදගත්ම වෙන්නේ දැනුම මත පදනම් වූ තාක්ෂණය. විදේශ විනිමය හිඟ කාලෙදී විද්‍යුතුන්ගේ තියෙන ඥානය පෙළගස්සලා රටේ සංවර්ධන යොමු කිරීම යුගයේ අවශ්‍යතාවයක්. ලෝක පුරා විසිරී පැතිරී තියෙන ශ්‍රී ලංක සම්භවයක් තියෙන මිලියන ගණන් අය මේ වේදිකාව තුළින් ඒක රාශී කරලා පෙළ ගැසුවොත් 2035 වෙනකොට අපිට සංවර්ධන රටක් කරා යෑමට හැකියාව ලැබෙනවා. මේ වේදිකාව ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ලොකු අත්දලක් සපයනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. ආලිංග මාග එදා අනුරාධපුරයට ඇතුල් වෙලා පොළොන්නරුවට ඇතුල් වෙලා මේ වැව්බැඳි රටේ රාජධානිය අපට අවසන් කළා. විස්කවුන්ට් ටොරින්ටන් සියලුම දේශීය කෘෂිකර්මාන්තයන් විනාශමුඛයට යවුවා. ඒ සියල්ලන්ට වඩා දැවැන්ත හානියක් මේ අප්පච්චි බාප්පච්චි රටට කළා තියෙන විත්තිය අපි සියලු දෙනාටම වැටහෙනවා. ඩොලර් නැතුව, ඩීසල් නැතුව ලයිට් කැපුවේ මේ ආණ්ඩුව කියන එක විතරක් මතක තියාගන්න. මේ ආණ්ඩුවට මම අභියෝග කරනවා, පුළුවන් නම් 2025 වෙනකොට එක තෙල් ඇටයක් පුළුවන් නම් ලංකාව තුළ නිෂ්පාදනය කළ මට වස්සන්න පුළුවන් නම් මම වස්සනවා මේ වෙලාවේ ජලාශ පිරෙන්න. ඉතින් දැන් විදුලිය කප්පාදුවකට එන්නේ මේ ජලාශවල වතුර නැති නිසා. ඒ නිසා අපිට දැන් දෙවියන්ට බාර දීලා තමයි බොහෝ දේවල් කර ඉන්න වෙලා තියෙන්නේ. මොකද හැමදේම ඉතින් අපි දැන් වැස්ස වස්සන්න අපිට බෑනේ. ඉතින් ජලාශ ටිකේ පිරුණොත් අපිට ලොකු ගාණක් සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. විදුලියත් අඛණ්ඩව දෙන්න පුළුවන්. දැන් සංචාරක ව්‍යාපාරේ ටිකක් දියුණු වෙලා එනකොට විදුලි කප්පාදුවක් එනවා. මොකද මේ හැම හෝටලෙම ජෙනරේටර් නැහැ. කෙටියෙන් කිව්වොත්, සරල භාෂාවෙන් කිව්වොත්, IMF එකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ දැන් විසඳන්න බෑ. ඒ කාලේ ඉවරයි. ඒ දොර වැහිලා. අපේ මේ ප්‍රශ්නේ හැමදාම පස්සර දාලා ඔයකුත් කණ්ඩායම් කියනවා දේශීය වැඩපිළිවෙලක් තියෙනවා මේක විසඳන්න. එහෙම මේක විසඳන්න බෑ. භාණ්ඩාගාරයෙන් අපිට පඩි ගෙවන්නවත් විදියක් නැති ආර්ථිකයක්. අමාරුවකින් තව මාස 3කින් 4කින් මේක ඉවර වෙයි. රට නැගිටී තව. ඒ විශ්වාසය තියාගන්න. වැරදිලාවත් අපි කියන කරුණා කරලා පොලීසියට එහෙම දෙන ඉන්ධනව නම් සීමා කරන්න යන්න එපා, කපන්න යන්න එපා. මොකද අපිට හොරෙක් එහෙම ගෙදරට පැන්නොත් පොලීසිය ගෙන්න ගන්න ඩීසල් ගල් මුකුත් අරගෙන පොලීසියට ගිහිල්ලා පොලීසිය ජීප් එකට ඩීසල් ටිකක් දාගෙන හොරාල් පුදලගෙන යන්න කාලයක් උදා වේද කියන්න බෑ. අද විපක්ෂයට පුළුවන් අපිට විරුද්ධව උද්ඝෝෂණ තියන්න. අද විපක්ෂයට පුළුවන් අපිට විරුද්ධව පෙරපාලියන් රැසීම් තියන්න. හැබැයි අපි ඒගොල්ලන්ගේ දේශපාලන අනුගාමී කියන්නේ අපි කියන්නේ වහල්ලු කියලා. අපි ඒගොල්ලන්ට කියන්නේ බත්බැලියෝ කියලා. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාද. මං කියන්නේ කරුණා කරලා කුවක වෙන්න එපා. මේ අර්බුදයේ ඇතුලේ හොරගම් කරනවා. ඒකයි පුදුමේ කියන්නේ. ඇමතිතුමාලාට කියන්න බෑ. හරිද? මේ මම අත හොදගෙන ඉන්නවා කියලා මම දැක්ක අර්බුදේ ගමන් පිළ ඇමතිතුමා කියලා තියෙනවා. මේ ටෙන්ඩර් වලට මම ඇඟිලි ගහන්නේ නැහැ කියලා. ටෙන්ඩර් වලට යට ඇඟිලි ගහන්න බෑ. ඒක ඇත්ත. නමුත් හොරකමක් වංචාවක් වෙනවා කියලා ප්‍රසිද්ධයෙන්ම මාධ්‍ය සාකච්ඡා වෙනවනම් ඇමතිතුමාට අන්දෙක් වගේ ඉන්න බෑ. ඇමතිතුමා එක ගැන හොයලා බලන්න ඕනේ. ආර්ථිකයේ ශක්තිමත් නොකර ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් නොකර අපිට ජාතික ආර්ථිකයේ ශක්තිමත් කරන්න බෑ. ඒ නිසා තමයි අපිට ආනයන ආදේශක බාණ්ඩ අපි මේ රටේ නිෂ්පාදනය කරන්නේ. ආණ්ඩුවට වැඩිම සලකපු දකුණේ ජනතාවට තමයි විදුලිය කැපිල්ලෙන් කැපිල්ල පටන් ගෙන තිබෙන්නේ. ඒ නිසා ජනතාව තේරුම්ගෙන තිබෙනවා මේ ආණ්ඩුවේ ගමන් මඟ කුමක්ද කියන එක. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.